ශ්‍රී දළදා මාලිගාවට පැමිණි නාමල් රාජපක්ෂ මහතා පිළිගනු ලැබුවේ දේවරණ නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසිනුයි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාද දළදා මාලිගාවේදී ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව මල්වතු මහාවිහාරයට පැමිණි නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ යන මහතුරුන් මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල ස්වාමින් වහන්සේ බැහැදුටුවා. අනුනායක පූජ්‍ය දිඹුල් කුඹුරේ විමල ධම්ම ස්වාමින් වහන්සේද මෙහිදී බැහැදැක ආශිර්වාද ලබා ගත්තා. අස්ගිරි මහාවිහාරයේ වෙත ගොස් අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥානරත්න ස්වාමින් වහන්සේ බැහැදුටුවා. මහා සංඝරත්නයේ ආශිර්වාද ලබා ගැනීමෙන් පසු නාමල් රාජපක්ෂ මහතා සහ මහින්ද රාජපක්ෂ මහතා මාධ්‍ය වෙත මෙලෙස අදහස් දැක්වුවා. එදින ජයග්‍රහණය කරන්න බොහොම පහසුන් ජයග්‍රහණය කරයි කියලා. ඒක පහසු ඉලක්කයක්ද? අභියෝගයක් නෑ. අභියෝගයක් තියෙනවා ඉතින්. මොන ඉලෙක්ෂන් එකද අභියෝග නැත්තේ? හැබැයි ඉතින් මෙයා ජයග්‍රහණය කරයි. මුතුම ඒ දවස වෙනකොට විශාල පිරිසක් ඔක්කොත්ව නියෝජනය කරන උතුමත් කීටියා. දැන් අදේ කට්ටිය මට හිනාවෙන් විතරයි තියෙන්නේ කට්ටිය ගැන. අපි ඉතින් යන්න පුළුවන් එන්න පුළුවන් සැලුන් දොර තියෙන මගේ ගාව. එයාට ඕන වෙලාවක යන්න පුළුවන්. අප ඕන වෙලාවක එන්නත් පුළුවන්. මම හිතන්නේ අපිට ඊළඟ පරම්පරාවේ දේශපාලන පක්ෂයක් විදිහට මේ රටේ තරුණයන් විදිහට අපිට වගකීමක් තියෙනවා. අපිට තියෙන ප්‍රධානතම වගකීම තමයි මේ රටේ සංස්කෘතිය ආරක්ෂා කරන එක. අපේ දේශපාලන බලවේගෙට තියෙනවා. පක්ෂයේ තීන්දුව වලට පිටින් වෙන අපේක්ෂකයෝ සහයෝගය දක්වලා මන්ත්‍රීවරුන්ට විනය පියවර අරගෙන පක්ෂයේ මන්ත්‍රීවරු අවශ්‍ය කිරීමේ වැඩපිළිවෙළක් කියන්නේ. දැන් මම හිතන්නේ අපේ පළවෙනිම කාරණය තමයි මේ මැතිවරණය ජයග්‍රහණය කිරීම සඳහා කටයුතු කිරීම. මැතිවරණයෙන් පස්සේ දේශපාලන මණ්ඩලයේ රැස් වෙලා ඉදිරි පියවරවල් පිළිබඳව සාකච්ඡා කරන්න පුළුවන්. මින් තියෙනවා සජිත් මහත්තයත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා එහෙම දැක්කේ. තියෙනවා සමාජ මාධ්‍යලා අමතනවා. රනිල් මහත් එක්ක ඩීල් එකක් තියෙනවා කියලා කිව්වා. රනිල් මහත්තයා රනිල් රාජපක්ෂ කියලා කිව්වේ. එහෙනම් මේ දේශපාලනේ අපි ඩීල් දාන්නේ නැහැ. මම දාන්නෙත් නැහැ. මම හිතනවා සජිත් මහත්තයා දාන්නෙත් නැහැ. රනිල් මහත්තයා දාන්නෙත් නැහැ. අනුර කුමාර මහත්තයා දාන්නෙත් නැහැ. හැබැයි අපි ප්‍රතිපත්ති වශයෙන් අපි ප්‍රතිපත්තිමය කාරණා ඉදිරිපත් කරනවා. සම්මා යම අවස්ථාවල දේශපාලනික වශයෙන් වෙන්න පුළුවන්. රටට අවශ්‍ය අවස්ථාවලදී අපි ප්‍රතිපත්තිමය වශයෙන් එකතු වෙන අවස්ථාවලුත් තියෙනවා. හැබැයි ඒක සමහරු ඩීල් එකක් විදිහට දකින්න පුළුවන්. සැලසුම් සාගතව තමයි නාමල් රාජපක්ෂ ජනාධිපතිවරුන්ට එන්නේ කියන එක අපිට පොඩ්ඩක් කියම්බුණා. ඇත්තද? මම ලෑස්ති වුණේ සූට් එක මහන්න හරියන කෙනෙක්ට අඳින්න. ඉතින් මම මහපු සූට් එකට සමහරු කිව්වා ලෝගෝ එක නැතුව ඕනේ කියලා. සූට් එකක් මහලා බ්‍රෑන්ඩ් එක නැතුව දීලා වැඩක් නැහැ නේ. ඊට පස්සේ සමහරුන්ට සූට් එක හරි ගියේ නැහැ. ඉතින් අවසානයේ මම ඇඳන් හිටපු එක පිටින් මැතිවරණයට ආවා. ඉතින් මම ඇඳගත්තේ සාටකේ නැෂනල් එකේ. මම අද අඳින්නෙත් ඒක. මේ අතර රාජ්‍ය මාත්‍ය ප්‍රේමලාල් ජයසේකර මහතා පවසන්නේ පොදුජන පෙරමුණ නියෝජනය කළ මන්ත්‍රීවරුන් පක්ෂය හැරගියද පාක්ෂිකින් නාමල් රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය වෙනුවෙන් ගම්මට්ටමින් කැපවී ක්‍රියා කරන බවයි. අපේ පක්ෂයෙන් අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නේ නැහැ කියන එක ජානකවක්කෝම මන්තුමා මගේ දැන කස්ටික්කම මන්ත්‍රීවරුන්ට කියලා තිබුණා. මහින්ද රාජපක්ෂ මහතා නාමල් රාජපක්ෂ මහතා යමත් සහයෝගය දෙන්නේ අවලාට කියලා කිව්වා. ඒ නිසා තමයි අපි ගිහිල්ලා එතනට සම්බන්ධ වුණේ. ඒ රැස්වීමට විතරයි ගියේ. ඊට පස්සේ ආරංචි වුණා අනිවාර්යෙන් නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් වෙනවා කියලා. ඊට අපේ පක්ෂ නියෝජිත අපේක්ෂකයා හැටියට අනිවාර්යයෙන් තුමට සහයෝගය දෙන්න සිද්ධ වෙනවා අපිට. ඉතින් අපි ඒව නුඹගේවල තමයි අපි මේ අවස්ථාවට කැඳෙන්නේ. මේ ජනාධිපතිවරණය 69 ලක්ෂ ගන්න පුළුවන් කියලා අපි කියන්නේ නැහැ. නමුත් අපි ජයග්‍රහණය සඳහා කරන්න පුළුවන් උපරිම කැපවීම කරනවා. අපිට කොහොමත් ලක්ෂ 35 40 ට ආසන්න සංඛ්‍යාවකින් යන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා. මොකද කාටවත් ලක්ෂ 45 50 51 ගන්න පුළුවන් කමක් නැහැ මේ මැතිවරණය.